හැමෝටම සිරිනිවාස දම්බිමේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මම නෙත්මිනි හෂාරා මා ලියන කියවන අකුර වචනයක් වැකියක් පාසා නිබඳවම ඇත්තේ ගුරු මෞපියවරුන්ගේ කැප කිරීම වල මහඟු ඵලයයි මාක්ස් හිතේ මගේ මෞපියන්ට ඇති ගෞරවයට එහා ගිය මහා සබඳියාවක් මගේ ගුරු අම්මලා තාත්තලා හට මගෙන් නුරුමයි අප වැනිම තව තවත් දුවා දරුවන්ගේ නැන පුබුදු කරලනුවත් මේ ලෝක ධාතුෙහි ඇති සියලු ශක්තීන් මාගේ ගුරුවරුන්ට අත් වේවා නිදුක් නිරෝගී සැප සෞභාග්‍ය සන්තෘෂ්ටිය සපිරි සුබ අනාගතයක් මගේ ගුරු මෞපියවරුන්ට උදා වේවා ගුරු මෞපියවරුනි ඔබට දීර්ඝායු වේවා ගුරුවරු නොහිටියා නම් මේ ජීවිතේ බොහෝ අවස්ථාවල අපි පැරදිලා අපිට වැරදිලා ඒ නිසා ඇත්තම කතාව නම් මේ ජීවිතේ හැම දවසක්ම ගුරු දිනය ඒ නිසා ස්පිල්ලක් පාපිල්ලක් හරි ගන්නපු ගුරුවරු නම් කවදාවත් අමතක කරන්න එපා ඒක තමයි මම හැම කෙනාගේම ඉල්ලන්නේ මේ ලෝකේ ඉන්න සියලුම ගුරුවරුන්ට සුබ ගුරු දිනයක් වේවා කියලා මම අන්තිමට ප්‍රාර්ථනා කරනවා ගුරුවරු කියන්නේ අපේ පුංචි ලෝකේ දෙවනි දෙමාපියෝ අපි පුංචි කාලේ ඉඳලම අපට ශිල්ප සත ලබා දුන් සියලුම ගුරු දෙමාපියන්ට අප ආදර ගෞරවය දැක්විය යුතුයි පාසලට දහම් පාසලට ගිය මුල්ම දවසේ මවගේ එකෙන් මිදි අප තුරුල වූයේ ගුරු දෙමාපියන්ට ඒ දවසේ පටන් අපට සෙවන ලක්ෂේ අප සමීපයේ සිට සිප් සත ලබා දෙනවා ගුරු දෙමාපියෝ අපට සිප් සතර සේම යහගුණ දන්ද ලබා දෙනවා පාසලේදී වගේම දහම් පාසයේදී ඔවුන් අප ලබා දෙන දැනුම සහ යහගුණ නම් වලට කෘතගුණ සැලකීමට මගේ කතාව යොදා ගන්නෙමි මේ ලෝකවාසී සියලුම ගුරු දෙමාපියන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත ගුරු දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි ලෝ ශේෂ්ඨතම වෘතින් අතර ගුරු වෘතිය ඉහළ කොට සැලකන්නේ ලෝකය හා මනුස්ස වර්ගයයි අඳබවන්ම සඳහා වූ පදනම සකසන පුද්ගලයා ගුරුවරයා වන නිසා මා අයන්න කියපු දවසේ සිට මේ මොහොත වෙනතෙන් තාම්මෙක් තාත්තෙක් වගේ රැකවරණය හා හොඳ නරක කියා දුන් සියලු ගුරු මෑණියනි පියනනි වඳිමි ඔබේ දෙපා තෙරුවන් සරණයි නම කියන්නට අවසරයි අපේ කුසල ධම්ම හාමුදුරුවනේ ජීවිතේට හම්බුණ හොඳම ගුරුවරයා ඔබ වහන්සේයි ළමයි වෙනුවෙන් මෙච්චර කැපකිරීම කරන මෙච්චර මේ අමාරු කොරෝනා කාලේ නොමිලේම කිසිම මුදලක් අය නොකර අධ්‍යාපනය ලබා දෙන අපගේ ගෞරවනීය ගුරු පියාණන් ඔබ වහන්සේයි අපේ හාමුදුරුවනේ එක ළමයෙක්ටවත් කිසිම අඩුපාඩුවක් නොකර හැමෝම ගැනම හොඳට හොයලා බලන හැම ළමයවම හොඳ තැනකට අරන් යන්න වෙරතරන අපේ හාමුදුරුවෝ වචනේ පරිසමප්ත අර්ථයෙන්ම අපේම ගුරු හාමුදුරුව කිවහොත් මා නිවැරදි. මනුස්සකම හොඳටම තියෙන සරලකමින් ජීවත් වෙන අපේ හාමුදුරුව තෙරුවන් සරණයි ඔබ වහන්සේට. මෝ ලක්ෂණ සුගුරු මෞනි ගුරු පියනි. ඔබ සැමට සුභම සුභ ගුරු දිනයක් වේවා. සිරිනිවාස දහම් පාසලේ අපේ හාමුදුරන් වහන්සේලාගෙන්ද ආචාර මණ්ඩලෙන්ද අවසරයි. ගුරුවරු කියන්නේ පැහැදිලි අනාගතයක් උදෙසා අපිට මඟ පෙන්වන අය. දෙමව්පිය ඇසුරෙන් පසු ගුරු ඇසුරට පත්වන අපි සංවර නැනවත් හොඳ පුරවැසිය බවට පත් කරන්නේ අපේ දෙවිවරු වැනි ගුරුවරුන්ය. එම නිසා මම ඉල්ලා සිටින්නේ ගුරුවරුන්ට ආදරය කර සමාජයට හොඳ පුරවැසිය බවට පත්වන ලෙස. අද ලෝක ගුරු දිනයයි. ගුරුවරුන් අපගේ දකුණු අතමෙනි. අප ලියන සෑම අකුරක් පාසාම අප කියවන සෑම අකුරක් පාසාම ඒට මඟ පෙන්වන්නේ ගුරුවරුන්ය. ගුරුවරුන් මිහිපිට සිටිනා දෙවිවරුන් වැනිය මම ගුරුවරුන්ට සැමදා ණය ගැතිමි මම ගුරුවරුන්ට නමස්කාර කරමි මා හික්මවන පේමෙන ඇතුළු හද දතියෙන බඳිමි ගරු සිත පෙරටු කරගෙන ශ්‍රීනිවාස දහම් පාසලේ ගරු ස්වාමීන් වහන්සේගෙන්ද ආචාර මණ්ඩලයෙන්ද අවසරයි අප හැදී වැඩු දෙමව්පියන්ගෙන් පසුව අපගේ මව්පියන් වනුය ගුරුවරුන්ය අපගේ ඉගැන්වීම් කටයුතු කර දෙමින් අපට පාසලේදී ආරක්ෂාව සපයන්නේද ඔවුන්ය අපට හඳින් උගන්වා රටට වැඩදායි ගුණගරුක පුරවැසියෙක් කර සමාජයට යොමු කරන්නේද අපගේ ගුරු මව්පියන්ය
එබැවින් අපි ඔවුන්ට දිව්‍ය තුරා ගෞරව කිරීම දරුවන් වශයෙන් අපගේ යුතුයකමයි. උපදුන දා සිට මවතුරෙන් නිත්මී ගුරු මාපිය තුරලට ආදා පටන් මව සෙනෙහස ඔබගෙන් ලැබුවෙමි. ඔබගෙන් දැනුම මුළු ජීවිතේටම සදාකාලික නමුත් නමුත් ඔබ වෙනුවෙන් අපගේ ජීවිතේම සදා නැයි ගැටි මාහට සිටින පෙව් සියලුම ගුරු බවතුන්ට නමස්කාර වේවා. ඕවාද සිප්ප දානේන සික්කාපේති මමංගාරෝ සංගාර වෙන දික්කේන අංවන්දම් තංගල්. අද ලෝක ගුරු දිනේ දවසේ අපදහම් පාසලේ ගුරුවරුන් හද බැදීන් නමස්කාර කරන අතර ඔවුන් වෙනුවෙන් කතාවක් කිරීමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සලකමි. කොරෝනා වසංගතය පැමිණීම සමගම දහම් පාසල් නොපැවතුණු අතර හැකි විගස ඔන්ලයින් දහම් පාසල රත්නපුර කොට්ටාසය තුළ පටන් ගත්තේ අපදහම් පාසලයි. එදා පටන් මේ වනතෙක් නොනවත්වා ඉරු දිනවල අපගේ දහම් අධ්‍යාපනය ගොඩනැගීමට නිරතුරුව වෙහෙස වූ ආදරණීය ස්වාමින් වහන්සේ අතුළු ආචාර්ය මණ්ඩලයට මාගේ හිතනම ආචාර්ය කරන අතර සියලු දහම් සිත දරුවන් වෙනුවෙන් මේ අවස්ථාව ලැබීම පිළිබඳ වඩා සතුටු වෙමි. මම මගේ සොයුරු සොයුරියන්ගෙන් ඉල්ලා සිටිනවා අපට දහම් පාසලෙන් ලබා දෙන ඔන්ලයින් අධ්‍යාපනයේ වටිනා අවස්ථාව මග නොහැර ලබා ගන්න කියලා. කනදුර කල නම්බිනැක්විට අහසට පාන්සිනක් වැනීය. ඔබ දල්වන ලද අපගේ පැනේ පාට පාට සමනලුන් විනසට පියඹා යන්නට තිරිය තුන්න. ගුරුවරු කියර කියන්නේ අපේ දෙමව්පියන්ට පසු සිටින දෙවැනි මව්වරුන් හා පියවරුන්ය. ඉතින් පොඩි කාලේ ඉඳලම අපගේ දෙමව්පියන් සමග ඇතිතැඩි වෙලා ඕනෑ එපාකම් සෑම දෙයක්ම සොයා බලා අපිව ආරක්ෂාවෙන් පෙර පාසලට යවනවා. පෙර පාසලේ සිටම 1, 2, 3, 4 ආදී වශයෙන් ඉහළට යන ශ්‍රේණිවල අපිට පාසලේ ඉන්න අපේ ගුරු මව්පියන් හා ගුරු පියවරුන්ය. ඉතින් අපේ මේ ගුරු අම්මල තාත්තලා කියන්නේ අපගේ අම්මා හා තාත්තාට පසු ඉන්න දෙවැනි අම්මා හා තාත්තාය. ඒ කියන්නේ අපගේ හැමදෙයක්ම අපි පාසලට ගියාට පසු අපගේ ඕනෑ එපාකම් සොයා බලා උපකාර කරන කොට්ටාසිය. එතකොට මේ ගුරු මව්පියන් අපිට උගන්වනවා විතරක් නොවේ ජීවිතයේ තියෙන සියලු බාධක වලට ජය ගන්නවා ආකාරය හා ඒවාට මුහුණ දෙන ආකාරය අපගේ දෙමව්පියන්ට පසු අපිට කියලා දෙන්නේ අපගේ ගුරු මව්පියෝ. වරුන්, ඉතින් අපි ඉගෙන ගන්නවා කිව්වොත් ඒක වැරදි. අපිට හැම හොඳ නරකක්ම හොයන බලලා අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි අපගේ ගුරු මව්පියවරුන් ඔවුන් එසේ සිටිනවා. ඔවුන් අපගෙන් බලාපොරොත්තු වන එකම දේ තමයි හොඳ ගුණධර්ම වලින් යුක්ත සමාජයකට වැඩදායි දරුවෙක් විදියට අපි සමාජයේ සිටිනවා බලන්න. ඒ වගේම ඔවුන් අපි සමාජයේ හොඳ තැනකට ගිහිල්ලා ඒගොල්ලෝ කවදාහරි වයසට ගිහිල්ලා පාරේ යනකොට මං උගන්නපු දුවේ මං උගන්නපු පුතේ කියලා එයාලා කඳුළු හලමින් සතුටු වෙන එක තමයි අපගේ ගුරු මව්පියවරුන්ගේ එකම බලාපොරොත්තුව. ඉතින් මේ ගුරු මව්පියවරුන් අපට දෙන උවදන් පිළිගෙන ඔවුන්ව සතුටු වන ලෙස සිටීම අපගේ එකම යුතුකමයි. එසේනම් මගේ වචන විඳ අවසානයි.